2019 අප්‍රේල් 21 වන දින ඒ මාරාන්තික බෝම ප්‍රහාරය සිදු වහාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත්තා. විශේෂයෙන් පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල ආරක්ෂාව දැඩි කරා. ගුවන් යාන ගොඩබැස්වීමේ සහ පිටත්වීමේදී අවශ්‍ය කරන ආරක්ෂාව සලසලා මගින්ගේ ආරක්ෂාව පිණිස ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගුවන් හමුදාව විසින් එම දිනේ පළවෙනි දිනේදීම අපි සලසුන් සහගතව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ගුවන් හමුදාවේ මේ ක්‍රියාන්විතයේදී සමහර විට මගින්ගේ යම් කිසි අපහසුතාවක් දැනෙන්න දෙකට තියෙනවා. නමුත් ඒ මගින්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ වගේ අවස්ථාවකදී ඒ සිය මගින්ගේ ආරක්ෂාව පිණිසම තමයි අපි මේ සියලු හැම කටයුත්තක් අපි කරන්නේ. පුළුවන් තරමකට මගින්ට වෙන අපහසුතාවය මගහරවා ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන ගුවන් හමුදාව විසින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි ගුවන් හමුදාව ගුවනින් විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දීමට අවශ්‍ය කරන පියවර අරගෙන තියෙනවා. එහෙම ගොඩක් වෙලාවට කටකතාවත් පැතිරිය ගියා. නමුත් මම මේ වෙලාවේ කියන්න කැමතියි මෙම කටකතාවලට අසු වෙන්න එපා. මොකද අපි ඒවට අසු වීම, ඒවා ප්‍රචාරය කිරීමෙන් සහයෝගය දීමෙන් අපි ත්‍රස්තවාදීගේ අභිවතාර්ථයන් සාර්ථක කර ගැනීමට ඒකට උදව් වෙනවා. එම නිසා මා ජනතාවෙන් ඉල්ලනවා ගුවන් හමුදාව පැත්තෙන් අපි සියලුම ආරක්ෂාව දැඩි ආරක්ෂාවක් ගුවන් තොටුපළටත් ගුවන් යානාවලින් විය හැකි තර්ජනයක් නොවීමටත් සෑම පියවරක්ම අපි අරගෙන තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ අපි අනිත් හමුදාවන් සමග ඕවරෝල් ඔපරේෂන් කමාන්ඩ් එක ස්ටැබ්ලිෂ් කරන් පස්සේ අපි සෙක්ටර් කමාන්ඩර්ස් දාලා ගුවන් හමුදාවේ විශාල ගුවන් බට පිරිසකුත් ගොඩබිම් මෙහෙයුම් සඳහා වටලා සෝදිසි කිරීම වැනි ක්‍රියාන්විතවලටත් ඒ වගේම අපි ඊයේ පෙරේද දින දෙකේම අපි ඒ සෙක්ටර්ස් වලට අදාළ සෑම පාසලකටම අවශ්‍ය කරන සෝදිසි මෙහෙයුම් අපි කටයුතු අපි බට පිරිසෝ දෙව්වා. ඉතින් ගුවන් හමුදා පැත්තෙන් සෑම සහයෝගයක්ම අපි රටේ ජනතාවට ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ලබා දෙන බවට මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.